මත ැටට ක්‍රිස්තුවර්ශ එක්ද සත්සයේද කොළොන්න පැත්තේ හිටපු සුදුපාට ගෝනෙක් සුෝ ඇලිගෝනෙක් සුදු ගෝනෙක්ව ගිහිල්ල මහනෝර රාජසභාවට පෙන්වීමේ ප්‍රසාදයට ඔහුට රාජකීය සම්මානයක් හම්බුවුණම් ඊළඟෙට ඒ පරම්පරෑම එක්කෙනෙක් අතලවල්ලයා කියලා දාමරරිකෙක් ටයයි පැත්තේ ඒ අතලවල්ලයා කියන දාමරිකයාගේ හිසකපල ගිහිල්ල මහනෝර රජස භාවට දැක්වා. ඒිනම කියන්නඩ දෙෙස අපේ පාසල් විිෂේන්ට විශවවිද්‍යා ිශෂෙන්න් හාස කන ගුරුරුට ඔන්න ඔය බලකොටු හතරක නංකිව්වා. හම හ මාරකඩේ තංගල්ල අකුරැස්ස අකු ැස්ස හයලා බලන්න ඔබට වටිනාගේ පොතක් සහරලාට ඔේ පැත් දිිච ලන්දේසි බල කොටුව ගැන දියා ගන්ඩ පුලළන්ගගේ. වැලල්ලාගේ ඉතිහාස කතන්දරයක් ඔබට මතු කරගන්නඩ පුළන්ගයි අපි ආරාධනරම අප ශෂ න්ටනෙද විශේෂන් අපගේේ පාසල් දරුවට ඒ එක්කම මතක් කරන්න ඕන පහසුවක් වීම සඳහා සියලු දෙනාට ඔ එක සවන්දෙන මේ සම්බන්ධයෙන් ඉතාම කුඩාවත් ඉතා විශිෂ්ට ක්‍රතියක් රචනා කලා तिकාව යාලවිට ස්්‍ර හඩස සහන සමග ට ර ද ක න පා තිස් න හැතු ිය ො කමෙන්සි හට සහ ඔබට පුළුවන් අපේ ඩිස්කපෂණන් තින ීමමයිල් එක්කම අපේ සමාජ මමාධ්‍යේ ලිින්ක්ස් ඔස්ේ ඔබේ අදහස් ඔබට හිතන දේල් අපි දැම්මේ කතා කලා කටුවන බලකොටුව ගැන මුල්කි ගලඩට තිස්ද හමුදාවක් පැමිණීම ගැන කොහොමද ලන්දේසිට ලන්දේ සිට හහිවා අපේ සූදේශගයන් සට නාරම්භක් කිරුවේ කියෙන කාරන දැන්ි මෙතන් පන තාගවා ඔබටත් කරුණු ඇති ඔබටත් සහල පය ින්සැති ඔබටත් තොරතුර ඇති ඔබගව පුස් කොළොපොත් ඇති ඉතින් මේවා හාර අවුස්සලා අපිටත් තොරතුරේ වන්න අපි ඔක්කොම එකතු වෙලා මේ සාකච්චාවගෙනයක් ස ඔන්න දැම් මුල්කිරිගඩ තිස් දහස් දහසයක් පන් ා පන්සේ හ දාවක් ඇල්ල ට එකන මේවා යිතිහාසික වාර්තාාව වෙලතියන කරු මේ හිතනට දම්ම ගන හිතන තිස් දස් පන්සීයක්ක් ෙල කිවට ඒ ර න න ම ඩට ොල සාමානය ලියන ොට පහෙමන ල එතකොට මේ කටුවන තමයි ප්‍රධාන බලකොටුව තිබනේ ඊට අමතරව හක්මන බලකොටුවක් තිබුණා ගන්දර බලකොට අක් තිබුණා අකුරැස්සේ ලකට කුඩක්කුඩා බලකොට ඒ ශේෂයගත් නදවා නෑ මකුත්න මුකුත්න දැන්ි හමට හවෝත් ගලක් දයක්වා ගන්න පුලුවන් ගන්න පුලුවන් එතකට ඔය අපි කිය දැග ගන්දර් ගන්දර් හමන එතකටකුරැස අකුරැස එතකට මාක් මාරකඩේ මාරල්ල තංගල්ගල් හැමත්තැනක මේ ැංගල මාකඩිනෙන නැති මාරකඩේ ප පලාතිමති මාර. ඒිනම් මෙම කියන්නඩ දෙස අපේ පාසල් ිශෂේන්් විශ්විදාල ිෂේන්් තිහාසක කන ගරුවරුන්ට ඔන්න ඔය බලකොටු හතරක නංකිවවා මන හමන මාරකඩේ තගල්ල අකුරැස්ස අකු රැස්ස හයල බලන්න ඔබට වටිනා කියන පොතක් සමාරලාට ඔේ පැත් දිිච ලන්දේසි බල කොටුව ගැන දියාාගන්ඩ පුළන්ගයි වැලල්ලාගේ ඉතිහාස කතන්දරයක් ඔබට මතු කරගන්නඩ පුළන්ගේයි අපේ ආරාධනරම අපේ ශෂ න්ටනද විශේෂ අපේ පාසල් දරුවන්ට ඒක එක්කම මතක් කරන්න ඕන පහසුවක් වීම සඳහා සියලු දෙනට ඔ එක සවන්දන මේ සම්බන්ධයෙන් ඉතාම කුඩාුවත් ඉතා විශිෂ්ට ක්‍රතියක් රචනා කලා අපේ හිටපු මහා පඩිරුවනක් වෙච්ච දිවංගත කිරියල්ලේ ඥාන විමල මහානා එකක හාමුල බෞදුරෝ උණහන්සේ වැඩහිටියේ මාරපන පෙරිවනේ ඉතින් උන්වහන්සේ ලිවා කටුවන මාතර හටන කිය කියල පොත කොක් දුම්ගුරුපාට කවරයක් තියෙන්ෙස මන ප ඒ පොත කලින්ගු මේේ සිතවත්ස් ්‍රාවක කියවට ඇ හැබයි දැන් අලුත් හුණුවරග කියවන්න පුළුවන් ෑවිම සිද්ධිය කියනවානදම විස්තර එදි මේගේ ඒ කියන ල බොම පොඩි ප පොඩි පො මේ හරි රසත් පොතක් ඒක පෙරවදන අපේ ඥානවිමල හාමුන්දුර ලියල තියෙනවා මේ පොත පුඩා පොතක් වනාාට මේක ලියන්ඩ මම දරපු මහන්සිය මේ වගේ හතරගුණැල්ලොක පොතල් ලියනතරං ප්‍රමාණොත් කියලා තිගේ හුලු කූ මහන්සයක් වෙලා ලන්දේසි ලේකන හදාරලා සන්නස් හදාරලා තමයි වඋහන්සේ පොත ලියලක් තියෙන් ඉතිං මාතරම කටුවන සහ මාතර කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලයේදී මේ දකුණේ ලන්දේසිීන්ට එරෙහිවා අරංගිය වැඩ පිළිවෙල් කොයි වගේ දෙකේන එක සවිස්තරාත්මකෝ දැනගණ්ඩ ඕන්නන් අපට නිරුදේශ කල හැකි එක හොඳ සිංහල පොතක් තමයි කිරියල්ලේ ඥානවිමල නායක හාමුදුරන් වහන්සේගේ කටුවන මාතර හටන කියන ක්‍රතිය ඒ කෘතියත් හදාරලා අර අපි කිව්ව තමන්ගේ ප්‍රදේශයපුුරැස තංගල්ලේ මාරකඩේ දෙනියයේතංගල්ල ඔ අපි කිව්ව මේ ප්‍රදේශවල මේ අඩුම ගනේ එක ගලක් හරි. ය ලන්දේසි කොටුවල ඔබොහොයාගත්තොත් ඔබ ඒ ප්‍රදශේ විිස්ටෙක් බොට පත්ේ එක තම අපි දරුවට ආරාධන කරන සිතියක් යමක්ද ඒද ඉතිහාසය උගන්නනකොට ොයි පලා ඇතේ පසල් වල ගුර මහත්ම මාත්මින් දරුවන්ට ඒවගේ දෙයක් දෙනවනම් කාරයක් හැටියට කරන්න රුමක් හැටියට ල තේවටක් කස ඇතිව සහරත ප පාසලේ බූමිවදන්න ඇති මහර හෙමට වඩ පුුවන් ඒති අට කළුතර ාික විද්‍යාලි අපි බුණවාමගේ එබුණ වගේ ඉතින් ඒක එක එතකො දැන් ඔන්න කීර්ති රාජන වැලත්තුමා දැන්ීමේ එතුමා රාජ්‍ය කරන්නේ සෙන්කඩගල්ල නෝරණේ දවුණනත් නෝරේ දල මාත්‍රයන්ඩ ගයොත්ති මේ සහන වෙලාවක් යනොන දම ප ලේසි ලේසි නෑ ඉතින් මේ අපේ මහා විශාල පාරවල් තිබුණාත් වෙලා යනවාම පයින් යන කාලේ සටන් කරන්න ඉතින් මේ එතුමා දකුණු පලාාත මේ සටන මෙහෙවීම එතුමාගේ සටන් ව්‍යාපාරවල සන්ධස්ථානයක් කර පුජයග්‍රාණයකුත් ලැබනනි ඇතවශ්‍ය මේ කටුවන කොටුවට පහරදීම හා මාත කැන පහතරට ලන්දේසින්ත එරෙහි ව්‍යාපාරය ඒකට නායකත්තය දුන්න පුද්ගලයෝ දෙන්නෙක් අපි මේ වෙල්ලාේ මතක් කරන්න ඕනයි එතකොට කෞුද මේක කළේ ද කටුවන සහ මාතර බැටෑලියෙන් ක ලපික තැපිය අපට මතකෙන අර පහගේ යුද්ධෙ කරන කොට අපිෙන නස්තයින් සේ ඒවාගේ මේ කටුවන මාතරට පහරදීම සඳහගේ දකුණේ සේනාංකේ මේ අපිධාන වචනයක් යක ඉතිහාසෙන ඒම දකුණටගේ සේනාංකේ අන දෙන නිලධාර්යා හිටියට කටයුතු කරී මහාධිකාරම් ගලේ ගොඩරාල හාම. රි එතොටද මේවා අපි දැනගන්න ඕන්න දැනගන්න ඕන කෙලගැෙනීමමයි. දැන් අපිට මතකත්වයනවා පහුගේ කාලි ර අවසන් වෙච්චයි ගැටුම දී නායකත්වය දුන් යුද සෙන් පතිවරු. ඇගේ නං අපිට කියන්න පුළුවන් ඕන කෙනෙකුට රටේ. ඉතිං ඉතාම අර්බුද කාරිතත්වට මූුණ දීපු සෙන් පතිවරු. ඒවගේ තමයි ලන්දේසින්ට ඇරහෙව කරපු දකුණු පලාාතේ සටනේදී. ඒකතේ දන් සෙන්ට පතය අපේ ඔල්ලු තෙන්න් ඕන කවුද කියලා දෙව දෙැබල අප අපේ මේ කතවතුල හෙම චරිත කිය අපික වදර් බුද්ධනාය කළ හිට එම චරිත හිිය නේ පරක්‍රම් බහර හිතුමා ගැනගේ නොට ලංකාපපුර සැනව හිටිය ඒවගේ විශිෂ්ට හමුදාානිලධාරී විශිෂ්ට සෙන්න් පතිවරු පෙරටේ හිටියා ඉති අපේ ගොල්ලො ගැන ඇත්තෙම්ම ඒ ගැන වෙනම ක්‍රතියක් ලිවීම මේ අපි විීර අප ගොංගාල ගොඩ බඩගන නිරන්තරෙන් කියවන යි මේ වගේ චාරිතම මේ නම ප්‍රථ වතාටහ ඇතම වතාවට හන්න ඉතිම වැඩිපුර සඳහන් වෙන්න තින්නන්නේ. එතොට මහාධකාරම ගලේගොඩ රාලහාමී කියන සෙන්න්පති අතමයි මේ කටුවන සහ මාතර තිබුණු දකුණු පලාතේ තිබුණු ලන්දේසි බලකොටුවලට පහරදිීල ලන්දේසින්ගේ බලය අඩපන කිරීමේ මෙහෙවුමේ. සේනාාපතිවරයා හැටියට කටයුතු කලින්. ඒවගේම අපට අමත කරන්න බෑන ඔය 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 ්‍යාරදිම හංවල්ල බලකොටක් දැවවා හංවල් හරි තීරණනාත්මකයිමකොද මහනුවරට යන පරි න්න ඒේ හඟු අල්ල බලකොටුවට පහරදිීම ඒ සේනාංකේ නායක හැටියට වැඩ කරේ දුම්බර රාල් හාමි කියන සේනාපතියා එතර දුම්බර රාලහාමි සහ අධිකාරම මහාධිකාරමම් ගලේගොඩ රාල හාමි කියන්න දෙන්නාගේ නායකත්තුයෙන් ීර්තේසිී රාජසිංහ රජතුමා පහතරට ලන්දේශීන් එලවාදමීමේ සටන් ව්‍යාපාරය ක්‍රියාවට නැංවා එකදස් හත්සය හැට පතර වෙනකොට මෙ වැඩේ මෙම පටන්ගත්තා පටන් අර ගෙන දැ කටුවන බලකොටට පහර දෙෙන කතාව දිග කතාවක්හ ඒට සූදානං වෙච්ච හැටි එක අවස්ථාවක සඳහන් කරලා තියනවා දැංගය කටවුවන බල කොටුවට මාතර බල්ල කොටුවට විශේෂයම කටුවන බල කොටුවට එක දිග්ගට දවස් දෙකක් වැඩි තිබ්බ කියලා එක දිගට ගැන කාලතුවක් වු හයිකරගෙන එක දිට දිගට දවස් දෙක් නොකඩවා ප්‍රහරල්ල කරග කට ඒටශ පහසුකම් වැඩි බේසුක ඩි බේත්න දවස් දෙගක් අපිගේම විනාඩි පැෑකාලෙන් ගාලට වැඩි තිබ බහි කෙනලා ඒ කොච්චර වැඩිබෙහෙත් ප්‍රමාණයක් උන්ඩ ප්‍රමාණයක් මිනිස්ශ්‍රමයක් කොච්චර ඕමනාද කියන එක හරි ඉතිං එකඇනේ කටුවන බලකොට්ටුව පොළවට සමතලා කලා. ඒ කල්ලා ඉටපස් සිට්ටික වෙලා පහර දෙනකොට කොටුව ඔට සුදුපාට කොඩියක් කෙලින්ගුණා සාමේයට ලා එට බස්ස ඒ නිලධාරින්ම ගෙන්න්නලා මේ ප්‍රධාන සේනනාපතිවරු ඇතුළ හිටපු ලන්දේසිංහ ප්‍රශ්ණ කරනඒක දේවල් එතකොට අප ඒවා මේ වැරිසටහනනිදි කියන්නේ න්නේ නැහැ වන තරම් ූලාස්්‍රයක්කර අපිේෂම ක මතර හ හොයාගන්න පුළුවන්වෙයි සමහරවිිට ඉතින් අවසාන මොකක්දේ ලන්දේසින්ට අත්තුන ඉරණ අරමකලලා ේන සේලුම් බඩු එල්ලියට ඇදලදාලා කොටු ඇතිවිිච් හ ාවට ්‍රජනත්තිය න තරක් අරගෙන ඒක වර කල ට මතරගේල මමාත්‍ර කොටුටත්තිේගේම ප්‍රහරයක් කල්ල කල එක කරගෙන යනවා ඒ සාධාන ප්‍රශ්න ඇත්තිනනත් ුතුවරය උසර නැවත්ව ොයාගන්න කියලා ඇත්තට මේ ජීවක්්‍රහයෙන් ඔන්න මුදාහැරියද නෑ ඒක තමයි මමේ වැඩසටාන එක කියනලද කියල කපලනනාද නැද කියෙලල්පනා කළේ මදඒක විධ කෝනවලින් අර්දක්වන්න පුළන් ර්තමානයි යුද අචා රචාර්දමලින් හිතන් පුළුවන චාර්ධර්මලින් හිතුවොත්තයෙම ඒ සිද්ධවුණුදේ. නොසිින්දිය යුතුදයක් හැටියට කෙනකුට අර්ථ දක්වන්න පුළුවන් නිසාමක් පී හැබයි ඒ ඒවාගේ මේ ඒ දැහිතන්ට වනිත් පත්තට දැම සාධාරණය කරය කරන්න යන මේ අනිත් පත්තරේ බලොඩ න්දේසින් හල අප පටේ හවුනාන ල දහස් කලර නවද හම කරන්න අපි දපු ද න්දේසින්කන පෘතු ගීසන් ත් ඇට තම කර ලෙසන් අප ්‍රලාංක ල කෝචර කරගන ඇති එනිසා මොකද දෙඒකාවස්ථාවක අපි වැඩසටානේ ජොරනිමයද අසවේද ක්‍රියා කලාපේ ගැන පික්කිවවා යම් කිසි කරූර් සිද්ධි වගයක් ඉතින් අපේ හිතවත් ශ්‍රාවක කීප දෙනෙක්ම කියවලත් තිබුණා ගොලඟ හිතහරියට සසල වුණා ඇති මටතෙරුණා ඒවගේ දේවල් නොකයි අපි අපේ ගාතනයන් උනවදිහ කියන්න හැබැයි මේ ඔවන සමූලගතන ුණා කියල ඔ ඇතවශයම ඒැන එතකට කැනෙ කහන්න පුලන් සුදුකොඩියක් ඔසවලා ආවටත් පස් එහෙම කරාද කියලා ඉතින් සවහර විට තැපියේවා අර්ථ නිරූපණය කරටිට පුළුවන් කමක්න ගොල්ලේ මූුණදීපු ඕවනම කෙනෙකොට පුළුවන්න්නේ පහරදිල පහරදිල සුදුකොඩියක් කුසන් ඉති කොහමර ඒක ේරුණනා හැටියට බේරුනා කියලා ඉතුරු වෙලා තියෙන්නේ ඒ බලකුටි වැඩ කරපු ජාවක මැලේ සම්භාවයක් තියෙන අරක් කැමිෝකීප දෙනෙක් ඒවගේම බෙරවාදනය කරන කෙනෙක් ඒගුල්ලු ජීවග්‍රාහයෙන් අරගෙන සිරගත කරාකිල්ලා තියෙනවා අනිත් අයි සේලු දෙනාටම මරදන්ඩුව හිමි වුණනා ොකද මරදන්න හිමි වනේ අර සේනාපතතිවර ඔවන්ගේ අහපු ප්‍රශ්නකටත් ඔවන් පිළිතුරුණොද නි සබ්ද් ට නිසාුන් ඒක ප්‍රශ්නයක්ක හල තිබුණා අපගේ මහාදී රාජ උත්තමයානන්ට විරුද්ධ වැඩටිතු කරන්නේ ඇයි කියලා ත්‍රෙගොල උත්තර දුන්නෙ නෑ. එතකොට ඉදිරියට තෙසේ කරන්ඩ බලාපොරොත්තු වෙනවාද. ඒවට උත්තර දුන්නෙත් නෑ. ඉති මොහ මොහො ොම මෙම ලියේන ගතවෙලතියනවා ඉතින් මේ සාධාන ප්‍රශ්නය ස හලතින් හලතට ඒවා කිසිදේකට උත්තර නොදී මුනිවත රැකීම නිසා ඔවුන්ට තමන්ගේ ජීවිතයෙන් වන්දිගවන්ඩ සිදුවූ බව වාර්තාාවී. ඒ පත්තිෙන් බමි මරුණ උත්ර දෙන්න කිය හමලට අභීතකමකින් හිටියාව පුල ක හම උුනාාවට පුොල්ල අපපියක උංගක් විග්‍රහරන්නට වැඩ අපට ඇතන හට ය හට යනක තමයි හඟගක් වැදගත්වෙන්නේ. ඉතින් අපි හිතන්න පුළුවන් තිස්දහස් පංසීයක් රස්්වලා දිගින් දිගටම අනපේක්ෂිත ලෙස.

අදහවසට දැගත්වොත්හෙම හැටාපේකදරට කවරුුවර ඒනවා තිස් දෙනෙක් චාරිකාව කැනකවම් බස්සගේ අප ගෙරත් ඇල්ල නකිවාම අපිටාරය ඉතින් කටවන බලකුටී වෙච්චාටරතු අපටත් එෙන්නේන. හෙද අපි දහතේ කල්පනා කරලා ඇතිමකොද මේකට මොන දෙන්නේ කොමද කියලා. වෙනමුගුත් ඔන්න පිගනුයි පුටයි හ පවඳ ෝහහාගන්න ආරපුදය ඉතින්. එඒනිසා. එකද සත්සේ හැටේ දී කටුව ලදේ බල කොටු මකක් දිගනික ේරුන් අපට අරිය අමාරුවක් පෙන්නේ නෑ ඉතිං මේ මේ වගේ හුනාා නම එකේ වැදගත්ම දේතිය එනන්නේ මේ සිද්ධිය මේ අ මහාධකාරම් ගලේ ගොඩරාල හාමිගේ නායකත්වය යටතේ මේ හුඟක් දෙනා මේකට සහාගු අපි වනි මුල්කිරගලට රැස්සුයි කියලා මුල්කිරිගොලට රැස්සිච්ච අය බැල්ලු හම සබරගමු පලාාතෙම යැන දකුණ මේ පැත් එක ප ේගෙන් සරු ලා තිකිල පැත්තෙන් ඉවර වන්න මුල් කිික පත්ව ව න රි එතකොට මේ ඉතාම වැදගත්තේ ඒ ප්‍රධානීන් ගැන අපි අහල නෑ සමහර ප්‍රධානීන් ගැන සහර සාක්ෂි අදට අපි ගවත්තිය නවා තැන් ඔහම රජර ආක්ඥාවක් නිකුත් කරන එන්ඩේ කියලාම ගටනට සම්බන්ධ වන්ඩේ කියලා යනකොට මඟ දිගටම හිටපු ඒ ප්‍රදේශවලය සහභාගිය වුණ ඇතවශයෙන්ම මෙ කුරුවිට කෝරලෙන් ආවා ක්‍රියල්ලේ ජයසුන්දර මුදලි මෙ මේ ඔක්කොම ලොකු නිලධාර සහ අරදැන් අපි දැක්කන මේ පෞුග කාලේතුන් එහෙම යම්කිසි පීඩන වසගන්ට බැරුව මිනිස්සු ඒකරාශි වෙලා එන්ඩ කිව්වාම කෝච්චි අරගෙනන ය ආාව ඇදේ වගේ මගදිකට කොල්ලගෝස බව එකතු න්න ඇද තුුණ එකතු එකකත්ඒ යර ඒනල් ගැම්මත් එක් ඔ ඉති දැ මේ හරි වැදගත් ඒ ප්‍රධානීන් අපේ ඉතිහාස හුඟක් ගිලි ලතිනේ නංගං සමහරට පේ ප්‍රධානීන්ට මේ වීරවරයයටට සම්බන්ධායි තවමත් ජීවත්වන අපේ සමාජයේ ග න ආමතන් අප අප අපිේ වැඩසරහන හමසෙම සහහා පවුල දව අපිට ඇමත්සට කතා කලා මට කතාකර ලි්වා ි හිවල ඉන කතාර ඒය අපි හරි ගෞරවයෙන් නං සඳහන් කරන්න කියන මේරටේ ඒගරතාව වෙනුවෙන් මේරටේ ස්වාධිපත්්‍යය වෙනුවෙන් කටයුතු කරපුේ යාය. ඉති ප්‍රධාන චරිත ඉතිහා සටාවට සුළු චරිත ත සුළ චරිත නෙමේ කියැනේ. සමාරයට ඉතිහාසේ ලේපු අයි එතරම් වැදගත්කමකින් නොසලකපු චරිත ගණනාවක්තය නැතුර මම කිව මේ සටනට සහභාග වුණනා කුරුවිට කෝරලේ ආපු ජය කිරියල්ලේ ජයසිින්දර මුදලි ඇතු කිරියල්ල ප්‍රදේශයක් අපට යිතිහාසික ප්‍රදේශයක් කන නායකෙක් නියෝජනය කනා හරි. ඒවගේම කුරුවිට කෝරලේ ාපු තවයික් කනෙක් තමයි මාටවාගල දසනායක කුරුප්පු මුදියන්ේ. . මාටවාගල කියන්නෙව කුරුවිට ප්‍රදේශයෙන් ඇන්ඩ පුුවන් මාටවාගල අභේනායක කුරුප්පු මුදියන්සේ කියන නායකයා මේ අය මේ සටනට ගියායර ගලෙගට රාල් හාමි නායකත්වය දෙනවට හිටපු දැන් තිස්දාහක නායකත්වයේ දෙන්න නර පලටෝන්ස් ේ කණ්ඩා එතකොට ඉල්ලඟට මේ අටකලංකෝරලේ ගොඩගල පැතරයෙන්ටල අටකලංකෝරලි අටකලංකෝරලේ ඇමිටිය ගොඩ ගුණතිලක අලහකෝන් මදහන්සේ මේ අයිතිහාසි චරිත යිතිහාසික චරිත ඒවගේ මටකලංකෝරලේ හොඟක් දෙෙන සහභාග වුණා මාක දුරේ ධර්මාලංකාර සෙනවිරත්න පණ්ඩිත මෝදියන්සේ. යට මාකදුරේගුවහම ටික් නරකම අදහසක් අදතන් න්නේ නෑනෑ ජාතික සරන්ුවට බූර දුන නායක්ක ඉදලතිීනවා. ඒ කදුරේ ධර්මාලංකාර සනවිරත්න පණඩිත මුදන්ේ ගැන. මන්න්න මේ යම්කිසිේකාරය හැදැරිීමමක්තිනගෙන න්නඩ ඩි දහන්ක ග සුල්පටවා සට හි මෙතුම ක්කනන්න දන්දේ ප කතරට ළන්ගට කරන්නත් පුළුවන් වැෙන්ඩ ඇති වගේ අටකලංොරල්ලෙන් හගත්ද දෙනෙ සම්බග වනටලංකෝරල්ලෙ හිපු තාවක්ක නෙතමයි ඔ බොලුවනේ ඒකනායක මුදහන්සේ එතුමාත් මේ සටනට සේනාංකයක් අරගෙන සම්බන්ධ උඩගම රාජපක්ෂ මුද්‍යහන්සේ අටකලංකොරලෙෙන්ාව. හ කට්ටියම සම්බන්ධ වනා මේ නං කියනක පවා අපට යම් කි තෘපතිය හ හැගිම එකන අපි ඇත්තවශ මේ ගං අපි වාහනවල යනට මේ ගම් පහකරගන්නේ මේ ගංවල ජීවත්වෙච්ච ඒ අපේ ප්‍රධානීන් රටගැන ආදරයක් ඇති කරගත්ත මිනිස්සුමේ මේ ඉතිහාසේ නිර්මාණය කරන්න මේගොල්ල තමයි කරදුන්නේ ඇති මේ ගොල්ලගි සඳහන්කිරීමම අවශ්‍යයි තැ මැදකෝරලේ ැදකෝරලයෙන් ඇත්වශම දයන් ලං ගොඩ වගේ පැත්ති බලංගොඩ වගේ කියන්න මදකෝර්ලික ෙකාලෙකිවෙේ මේ පනාානේ වික්‍රම දසනායක නවරත්න මුදහන්සේ ද පනාන කලා ගමක්තේ කැනීමකුත් කරහ්ගේ ල පාවිදධත්ම කැනීම ති ඇත්ව ව දියුණුෙන් ඕන ගං ඒවා ඔය පනාාන හිටපු වික්‍රම දසනායක නවරත්න මුද්‍යහන්සෙත් මේ සටනට සවාාගන ැදකෝර්ලේ නියෝජනය කිරීම. ඒවාගේම මැදකෝර්ලෙන්වා පනාානේ දහනක මුදියන්සේ ඔයි දහනක කියලා වාස ගම කතටත් යන දහන කියල ගමකුත්තියෙන දහනක මුදියන්සේ. ඒවගේම මැදකෝර්ලේ වෙළගේ විරසින් මුදහන්ේ වෙළග කියල කියෙන බලංගොට තියෙන ගම කතට බස්ස එකක් නොවන් දැල න ල්ළඟගේ කියලා එතට වෙළඟෙන් ආපු විරසිංහ මුදන්සේ. හැබැ මේ කියනයන්නේක්නෙක්වත් ි කලින් හලතිබුණෙත් නෑ ඒ පිල්ලි වන්දහම ජීවවානසාක්‍යයක් අද තුරුවෙලත් නෑ හැබැයි මේ කීති රාජසිං රජත්තුමාගේ මේ සටනට සහාග වෙච්ච ප්‍රධානී අතරෙන් අපට අද දකින්න කරන්නයක් ඉතුරල් තින වැදගත් පුද්ගලක්න්න. ඔහු නියෝජනය කරේ සටන දි කොන්න කෝරලේ කොොන්නනකෝරලේ කොළොන්න කෝරලේ මඩුවන් වෙල විජේසුන්දර ඒකනායක අලහකෝන් මුදයන්සේ. ම මඩුවංහල වල මඩුවන්ගල වලාව එතකොට මඩුවන්ගොල විජේසුන්දර ඒකනායක අබේ සුන්දර මුදහන්සේ. එතකොට කොලොන්නේ හිටපුමි මඩුවන්ගල අභේනායක පරම්පරාව හොඟක් කල්ලින්ද ල එන පරම්පනාවම් දෙවනි විමල ධර්මසූරයේ රජුරුවන්ගේ කාලෙත් මඩුවන් වල ඒ ප්‍රධානීන්ගේ පරම්පරාවේ මූලිකය ගැන සඳහන් වෙනවා මට මත ගැටට කිස්තුවරය එක්දා සත්සයේදී කොළොන්න පැත්තෙ හිටපු සුදුපාට ගෝනෙක් සුදුගෝනෙක් ඇලි ගෝනෙක් සුදු ගෝනෙක්ව ගිහිල්ල මහනෝර රාජසභාවට පෙන්වීමේ ප්‍රසාදයට ඔහුට රාජකීය සම්මානයක් හම්බුණම් ඒවගේම බොහොම බොහොම ගරුගාම්බීර මේ පරම්පරාවක් ඒ කට්ටිය එතකට මට මතක හැටියට අක්කර තිස්දාහක් ඉඩමක් දුන්නා මඩුවන ලොල්ගුටයිද ඉ ඉ ඊළඟට ඒ පරම්පරාමක් කෙනෙක් අතලවල්ලයා කියල දාමරිකෙක් හිටියයි පැත්තේ ඒ අතලවල්ලයා කියන දාමරිකයාගේ හිස කපල ගි හිල්ල මහනුව රාජශ භාවට දැක්වා හ මන කලගේ රැජනත් මහ හිසරදයක් වෙච්චේ මනුස්සේ, අපරාධකාරය. ඒක ප්‍රසාදේ තව දු ඩක්කර මහ තැන හර හද කිය මටහරිට මතකනෑ අතලාවල්ලයා හැංගිලහිට ම කළෙමයි තිීම දුන්නා. මඩුවන්ල පරම්පරාවට හ එකොට තිස් ආක්කර තිස්දා යොමොම යාාම විශාල ිපන වැඩිටිය පැත්වම වන්න නද මුළු ඇඹිටිය පැත්වම මඩුවන්ව වල දිසාාවේ සහ මඩුවන්වල දිසාාවට පස්සකාලේ සබන්ධවෙච්ච වෙන ප්‍රබූ පවල් ක කියපයක් හිට එත හ පැත්ත ෙස කටුවන තිෙන්නේ ූ කටු ට හැ පැත්මේ ඔක්කමො එක පැත් එතකොට දැවන බලන්ට එතකොට මේ සම්බන්ධවෙච්චය මේ ප්‍රබූන් ල ක්ොම ද ති රජයෙන් රැත්තුමටන නීමම වැඩකරගෙන අන්න බෑ ඉතින් ඒව කරන්ඩ මේ වගේ නායකයෝ ඉන්වන්න ප්‍රාදේශය නායකයෝ හරි එතුට බලන්ඩ මේ රජ්ජුරෝ මේ රාජස් මේ රාජකිය වැඩලට කොයි වගේ නායකයෝද සම්බන්ධර ගත්තේ හරිම රාජ ප්‍රසාධයට නක්වෙච්ච දැන් මේ මොඩියුලේ අපෙන් ගිලිහුණානේ පෞගය කාලේ ප්‍රාදේශය නායකයෝ කළ කවද ග වුද නෝජනය කර තක්කඩ න්ඩ. නමුත් මේ රජවර කෞද තෝර ගත්තේ රාජ සම්මානයට පාත්‍ර වෙච පඩිදගෙන ලන්තියන. ප්‍රබහුවර පන්ඩිත කියලා. මේ අය හොඳද නර්කද ගොල්න්ගේ වැඩ පිල්ලිවෙල මොක්ද කියනක වෙනම කතාවක්ද අපි දන්නවා මඩුවන් වල අපි පැතිවල වැඩරලතියනවා අපි ජන සමාජය හම්බෙල තියෙනවා ඒතින් අර ඒගොල්ල වැඩවසම් නායකෝ ප්‍රවූරු වැඩ වැඩ ප්‍රවේනි ාශයෝ ගුල්ලුත් එකක දක්කපු සම්ඳතමනවා දෙගල රි රිපිදිිතව හිටේ ඒ එක වෙනම කතාවංක ඒක අපි සමාජ පරිනාමයහා ේශපාල ආර්ථික ක්‍රමය විළලුවන්ඳ කන සාච්චාවේදී හොේ විසමතා අපි සාකච්ඡාවට ගම් ඔඉගොලු කුයිඉතරං මඩුවංගල වලවව මඩුවංගල අදිසාාවගේ ක්‍රියාපටිපාටි අරම එය වෙනම කතන්ද නමුත් මේ අය මේරටේ ඒකාග්‍රතාව වෙනුවෙන් බලන්න මේ අ අර කවරුත්කිවත් මේ නාෑයකර වඩිග රජෙක් කියලා ඌ අදලගත්තිනෙන ට අර්බුදේයට අස්ථේදන ගොලටොටම කියන්ද නම්ම මෙමේ වඩි රජාගේවට අපියන්නෑ ඔයා ලන්දේසි එක ප්‍රශ්නේශණ ගත දෙන් කියලා එම කරේ නෑ මේ ප්‍රාදේශක නායකයෝ මේකින් අපට පේන දෙයක්තිෙනො තාව මේ ක්‍රස්තු වර්ෂයෙන් දහ අටවෙනි සතවර්ශය වෙනකොට මේ ලාංකික සමාජයේ ඇතුළ කොයි විදිහටද තිබුුණේ එකන ප්‍රාදේශය හිටපු ප්‍රභුවරූයගොල්ලන්ගේ පාලනය ඒගොල්ලු මහනුවර සම දක්කපු සබධතාව ආද අදී වශයෙන් හොම දිගටමෑන කොහමරි අවසානිද කියන්නද එන්නේ කේර්තිස්්‍රී රාජසිංහ රජස්තුමා මේ වගේ විශිෂ්ට සිංහල සේනාපතින්ගේ ආධාරයෙන් මේ කටුවන බලකොට්ටුව සමතලා කරා හැබැයි ඒ සමතලා කරලා එන ගමන් අරතිවිිච්ච අකුරැස් තංගල් ගන්දර ඒ බලකොටුත් බිම්මටම සමතලා කරම් අප හමුදා ජවයත් එක් ඉවාසේ තරටාව මාතරට ඇල්ල මාතරත් සම්පෝර්ණයෙන් සමූල ගාතනය කර අදනම් කොටුවේ අර බිත්ති ටිකයි. ඒටික මාතර කොටුවගේ ලකිෙන්න දැ මාතර බස්නවතුන් පොළගාීගි යාම හම්බන කොටුවකුත් තියෙනවා තර්කා තර කොටකුත්ය රාකොටුව පස තර්කාක් හැඩට බැන්දෙව එකට වෙනම ඉතිහාසත් තියනවා ඒඉග්‍රීසින් න්දේසි ඒක ඉංග්‍රීසි අ අනිකොට අන්දේසිට දේ කාලල්ද ලය බලකටවාක් හම බලකොටුවක් ලන්දේශ කාලීදල එන්න මුහුණුවරු තර්කාක කොටුව වෙනස්කර පිදිරියට කතාරම ඉංග්‍රීසින්ගේ කාලාලයන කොට. මේ මොකද උුණේ කියනෙ. ඉතින් කොහමහැරි මේ විදියට ලොකු සටන්්‍යාපාරයක් ීර්ති සවිි රැසුම අරගෙන ගියා. එතකොට එකදසනම හත්සය හැටේදී. එක්දා සත්්‍යය හැට එකේ පෙබරවාරි හයයි අටයි ටනනිදද එවා අන්න හයවෙෙන් ද පටන් ගර අටවෙන්දා කටුවන බලකොට බිමට සමතලා කරා. එතකොට දකුණේ ස්ලන්දේශි බලය තිබුණු ප්‍රධාන මධ්‍යස්ථානයක් බිඳදැමීම පිළිබන්ඳ. ද හයිසිදස් හත්සිය හැටේ ඇහැට එකේ පෙබරවාරී අට පෙබරවාරි ය සහ අට අතර ගැන සංවාසරෙන් ලබන සතියයට ලබන සතියට ඒ කටුවනය එක ගැන මතකතියග ො හොඳයි ඔබේ පලාතේ ේ බිච්ේ ලන්දෙසි බලය සංකේතාත්මකව බිඳදැමීම පිළිබඳ කතාන්තරයට අවුරුදුගා පිරෙනවා මේ කාලය වෙනකොට ඇති මේ විදිහට ග්‍යාන්ට නුවන් එකද සත්සය හැට එක වෙනකට අපේ උඩට බලවත ලහිට ඇ කාලන ඔක්කොට එක්දස හැටේදී අපි හරිම බලවත්. හැබැයි එක්දසස්සේ හැට දෙකට එට හැටකේද අපි බලවත් ලන්දේසි දුරලයි හැට දෙක වෙනකොට නැවත ලන්දේසි බලවත් අපි දුරවල වරුද්දක් තින අවරුද්දකක් ගන ඕක අපේ ඉතිහාසේ තියෙන ලොක්කු පින්මක්. ඒ පින්ම්ක්න මේයි ලොකු ගම්මතාාවක ඇත්තකින් බැලු හම ජනතාව ඒකරාශ්වෙලා බොහොම ගැම්මකින් යම්කිසි තමන්ගේ සතුරන්න පෙරලදානවා ඉතාමත් ටකකාලක් කැනකට යොක්ක හලම් බහින අමත කරනවා අපේ සිරිත මෝකට අමත කකිරලස එකමම එකවරයි දැ ත වරයි අපට එහෙම අපි හරියට අමතක කරන යම් යම්දේවල කම සිදධයක් ඊ පරක් ලා තියෙනවා දේ වගේවා අවුරුදු පහම පහට වෙන්නහර අවුද්ක්කය ෝකමගණඩ හි ඒගේ අප එහෙම තිබුණ දුරවලතාවක් එක ඒක සහරවිට අප සංස්කෘතිය විසින් ගෙනන දෙයක් වෙන්නත් පුළුවන් දන්න ඒක පිහරිට පරීක්ෂා කලලා බලන්ඩෝන කෝමහරනුවන් එක්දා සත්සය හැට තුන වෙනකොට ලන්දේසින් නැවතත් බලවත් වෙලා උඩරටට පහරදීම කටයුත්තක් ආරම්භ කර අ වෑන් එක් කියලා ආණ්ඩුකාරෙක්කා වාලුතෙන් ලන්දේසි ආණ්ඩුකාරයෙක් වෑන්ක් වෑන් එක් යටතේ නැවතත් ලන්දේසින් සඩු සංවිධා නෙවුණ උඩරටට පහරදීම සඳහා අපිටකල් ලබන සතිියර ගෙනියන්ද නොස හරියටම ප බෙවාරි හර වෙන්න. එහමනග අධි ම ුබ ාත්‍රය ාත් ම හමේ.